අයිබෝන් කියලා පිළිගන්නවා අපේ දෝනි නාලිකාවට යාළුවෝ සියලු දෙනාම ඔන්න ඉතින් මම අදත් ආවා ඉතාලියේ රසවත් කෑමක් හදන හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න මේක නම් ඉතාලියේ නාපොලිතාන් කෑමක් ඉතින් මේකට කියන්නේ ගතෝදි පතාතේ කියලා ඉතින් මේක පතාතේ කියන්නේ අලවලට ඉතින් අලවලින් හදන කෑමක් තමයි මේ කෑම එක ඉතින් ලොකු පොඩි හැමෝටම කන්න පුළුවන් රසවත් කෑමක් ඉතින් එකතු වෙන්න මාත් එක්ක මම මේ කොහොමද මේක හදන්න කියලා බලන්න මේකට අවශ්‍ය වෙනවා මේ කෑම එක හදන්න මේ මස් වර්ගය මේක ඉතාලියේ කියන්නේ ප්‍රොසුත්තෝ කියලා ඉතින් මේ මස් එකෙන් මම අරන් තියන ග්‍රෑම් 300ක් මේක ඉතින් පොඩි ළමයි මෙහි පාන් වලට දාගෙන නිකන් කනවා හරිම රසයි තක්කලි පෙත්තක් මේ පාන් මේකින් එකක් දාලා පාන් පෙති වලට නිකන් ළමයි පාවිච්චි කරනවා මේ ළමයි විතර නෙමෙයි ලොකු පොඩි හැමෝම කන කෑම තමයි මේ ප්‍රසුත්තු කියන්නේ ඉතින් මේක මේ මස් වර්ගයේ හරිම රස කෑමක් තමයි මේකෙන් මම ග්‍රෑම් 300ක් අරන් තිනවා ප්‍රධානම ද්‍රව්‍ය තමයි අල මම මෙතන තම්බාගත් අල ග්‍රෑම් 700ක් අරන් තිනවා ඊට අමතරව චීස් කුඩු ග්‍රෑම් 100ක් අරන් තිනවා මේ සුවඳින්න බැසිලිකෝ මේ ඉතාලි බැසිලිකෝ කොළ මේකෙන් අරන් තිනා පොඩ්ඩක් බිත්තර ගෙඩියක් අරන් තිනවා දැවිල්ල පේපේ ගම්මිරිස් අරන් තිනවා බටර් ග්‍රෑම් 100ක් අරන් තිනවා මේ තමයි ප්‍රධානම ඊළඟ ද්‍රව්‍ය මොසරෙල්ලා මේ මොසරෙල්ලා නෙමෙයි මේ ප්‍රෝවෝලා ගෙඩි ඔයාලට කැමති නම් මොසරෙල්ලා දාගන්නත් පුළුවන් අපි ඉතින් ගොඩක් පාවිච්චි කරන්නේ ප්‍රෝවෝලා මේකෙන් අරන් තිනා ග්‍රෑම් 200ක් ඊට අමතරව බිස්කට් කුඩු එහෙම නැත්නම් පාන් කුඩු පාන් කුඩු අරන් තිනවා ඉතින් මේ ද්‍රව්‍ය ටික තමයි ගතෝදි පතාතේ හදාන්න උවමනා වෙන්නේ ඉතින් මාත් එක්ක දිගටම රැඳී ඉන්න මම කොහොමද මේ කෑම එක ලේසියෙන් අදාගන්න කියලා බලන්න ඉතින් දැන් අපි එකටම අල ටික තම්බාගත් අල ටික පොඩි කරගමු මම ටික එක දෙන්න දෝනිත් ඇවිල්ලා ඉන්න හයින් හයින් ඔයාට බෑ කොදෙනම් වෙලා ඉතින් යාලට මේ දවස්වල ආයේ ඔන්ලයින් තමයි උගන්වන්නේ දැන් ගෙදර උදේ 9 ඉඳන් හවස 3 වෙනකන් ඔන්ලයින් ඊට පස්සේ තමයි මේ කෑමක් හදන්න ගත්තේ පොඩි අයගේ ඉස්කෝල වහලා අපි ආයේ පාරක් මෙහෙ ලොක්ඩවුන් කරලා තියෙන්නේ මේ හින්දා මේ නම් මෙතන बटर कैला पड़ी कर बटर ग्राम सी आई अलटिका पड़ी कर मेकट अभी स्वाल गिरी रसानु गिरी दागंड लून दागंड लून स्वल दागत එකටම දාන චීස් කුඩු, කප්ප චීස් කුඩු ටිකක් මේ විදිහට දැන් හොඳට කලවම් කරගන්න තියෙන්නේ ඔක්කොම ටික අනා ගන්න. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගන්න. අල එක ගොඩක් ඔයාලා බෙරි කරගන්න එපා. මම මේ විදිහට ඔක්කොම ටික අල ටික ඔක්කොම හොඳට පොඩි කරගත්තා. ඉතින් මේකට අපි මොසරෙල්ලා ප්‍රෝවලා දාන්න ඕන. ඉතින් මම දැන් ඒක දෙනවා අපේ දෝනිට කපන්න කියලා. අත කැපේ. අතරට කපන්න. ඕකේ. දැන් කපා ගත්තා. මේ විදිහට තමයි ප්‍රෝවලා එක කපා ගත්තට පස්සේ මේ විදිහට ආයතෝ ටිකක් කපන්න විදිහට මේකටම දාන්න. सूंदवा प्रसुत्त
දාගන්නවා දැන් ඉතින් මේකත් හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ අලයකට අපේ දෝනි මොසරෙල්ල එක කපනකම් මම මේක හොඳට කලවම් කරගන්නවා ඉතින් එහෙම කපන්නේ නැහැ මේ අපිට කපමුම ඇති අතක වෙනවා ආ ඇති 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 මම අතක කපන්න ආ එහෙනම් මෙහෙම කපන්න මේ විදිහට මෙහෙම මෙහෙම කපන්න එක හිම කපනකම් මම මේක හොඳට කලවම් කර ගන්නවා මේ විදිහට හොඳට දැන් කලවම් කරගත්තා ඔක්කොම ටික ඉතින් ඔයාලා ලුණු රස බලන්න ඕන මේ වෙද්දි මේ මස් ප්‍රසූත ගැන කියන්න ඕන මේවා දාන්නම කියලා විශේෂයක් නැහැ මේක නොදා වුණත් හදන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට යූස්ටල් සොසේජස් දාලා වුණත් හදන්න පුළුවන් රසයි ඉතින් මේ විදිහට දැන් මම ඔක්කොම කලවම් කරගත්තා. ඉතින් දැන් අපේ දෝනි මොසරෙල්ල ගෙඩි කපනවා පොඩියට. ඉතින් බබාලා ඉන්නවනම් මේ වගේ පොඩි පොඩි වැඩ වලට පරිස්සමෙන් උදව් කර උදව් ගත්තර කමක් නැහැ. මොකද එයාලා ලංකාවේ වගේ නෙමෙයි. මෙහි පිට රට ඉන්නකොට තනියමයි ජීවත් වෙන්නේ. සෙල්ලම් කරන්න විදිහක් නැහැ. එළියට බහින්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ දේවල් දුන්නට වරදක් නැහැ. इन मेट के दान पेटी अतकेपी लुक कपा नामी पोड़ी कपा पोड़ी वेन्नी लुकड़ कपा मेकदा चूटी कर मे विधि चूटी अभी पुड कपा गण मुखद मेकद कलवां कर अंतिम पीवर दास्ती है මේ වගේ ආවන්නකට දාන්න පුළුවන් භාජනයක් අරගෙන මම දැන් ඒකට හොඳට බටර් ගා ගන්නවා. ඉතින් ඉතාලියේ බටර් වලට කියන්නේ බූරෝ කියලා. මම මේ විදිහට හොඳට බටර් එක ටිකක් ගා ගන්නවා මේ විදිහට. කොම් වලටයි ඔක්කොටම ගා ගත්තා. දැන් ඊට පස්සේ පාන් කුඩු එහෙම නැත්නම් බිස්කට් කුඩු මේ විදිහට අතුර ගන්නවා ඉතින් මම මේ විදිහට පාන් කුඩු ටිකක් මේ විදිහට හොඳට වැදින්න දාගත්තා පානීය රතු ජාතකය තමයි ඉතාලියෙන් කියන්නේ පාන් කුඩු වලට බිස්කට් කුඩු වලට එහෙම නැත්නම් මියා බිස්කට් කුඩු නැනේ මේ කොහොමද පාන් කුඩු ඉතින් මේ වගේ හදයිද මෂෝ බබා මේක කපලා තියෙන හොඳ විදියට නෑ මම මේකට අපි හදාගත්ත මිශ්‍රණෙන් ටිකක් භාගයක් වෙන්න දාගන්නවා මේ විදියට මම දැන් මේ විදියට හැන්දක් අරගෙන මේ විදියට දාගත්ත භාගයක් දාගත්ත එක මම මේ දෙක ටිකක් හරි ගස්ස ගන්නවා මේක පොඩි බබාලට එහෙම කන්න නැති බබාලට රසවත් කෑමක්. ඉතින් අල තියෙන හින්දා ඉතින් උණයි. ඉතින් ඔයාල කැමති නම් සොසේජස් ටිකක් මේකට දාලා මොකද ඒව හැපෙදි ළමයි කනවන. මේ මම මේ විදිහට හදාගත්ත එකට. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම ගත්ත ප්‍රොසෙස්ට් මේ විදිහට දා ගන්නවා. තව කතාම් පැටි වුණා. Oops. हरियाणा अतर प्रसुत्त
මේ විදිහට දැන් අපි එකට උඩින් මොනවද දාන්නේ මොනවද දාන්නේ අපි නැකට උඩින් ඔයා කපාගත්ත මොසරෙල්ලා මොසරෙල්ලා අනවනේ ඔයා ඔව් මම දැන් කපාගත්ත මන් නෙමෙයි දෝණි කපලා දුන්න ඔක්කොම ටික මම මේ විදිහට දානවා මෙතන අපි ගොඩක් මොසරෙලා පාවිච්චි කරන්නේ තේවල කිරිවැක්කෙන් නිසා ඉතින් ප්‍රෝවල් එකේ කිරි ටිකක් අඩුයි ඒ නිසා ප්‍රෝවල් එක අපි පාවිච්චි කරන්නේ ගොඩක් කෑම වලට නැත්තම් කපන්න ගියාම වුණත් මොසරෙල්ලා වල කිරි වැක්කෙන ගතිය වැඩි වෙනවා එහෙම තිබ්බහම ඉතින් ලස්සනයි ඒ වුණාට ඉතින් අපහසුයි කන්න ගියාම එහෙම කිරි වැක්කෙන ගතිය තියෙන හින්දා අපි ගොඩක් පාවිච්චි කරන්නේ ප්‍රෝවල් ඉතින් ඊට පස්සේ මම මේ තව චීස් කුරු ටිකක් ඉතුරුලා තියෙනවා මම ඒකත් මේ විදිහට ඉහා ගන්නවා මම ටික කියන්නම් ආ මම ගත්තා අරන් ඉවරයි මේ විදිහට ඉහා ගත්තා දැන් ඉතින් අපි ඉතුරු ටික එකව මිශ්‍රණය අරන් මම පාවිච්චි කරනවා මේකට මේ විදිහට ඉතුරු ටිකක් දාගන්න ඔක්කොම දාන්නද ඔක්කොම ටික දාන්න දැන් මේක හරි ගස්ස ගන්න තියෙන මේ විදිහට මම මේ විදිහට දැන් අල මිශ්‍රණය ඔක්කොම ටික දාගත්තා. දැන් අපි මේක හොඳට ටිකක් වැහෙන්න තද කරගන්න ඕන නැත්නම් මොසරෙල්ලා එළියට එන්න බලනවා. දිය වුණාම එන්න මේක මේ විදිහට හොඳට වහගමු. මේ විදිහට හැන්නුක ගැරපු අරගෙන ටිකක් තද කරගත්තා මම මේ විදිහට. මම මේ විදිහට හොඳට වහගත්තා මේ මේක මිශ්‍රණ එක. දැන් අපි මේක හොඳට වටේ පිරිසිදු කරගන්න යන්නේ මම දැන් මේ විදිහට වටේ වැදලා තියෙන ඒවා හොඳට පිරිසිදු කරගන්නවා. මේ විදිහට ඊට පස්සේ මම මේ ගත්ත බිස්කට් කුඩු නැත්නම් පාන් කුඩු මේ විදිහට උඩින් ටිකක් ඉහිනවා. මම මේ විදිහට පාන් කුඩු ටික හියාගත්තා මේ විදිහට මේ කුඩින් දාන්නේ සාමාන්‍යයෙන් කරවලින් හින්දා ඉතින් මේක දැම්මම රසයි ඇත්තටම කපලා කනකොට පුදුම රසක් මේ විදිහට උඩින් දානකොට මම මේකටම බටර් කෑලි මේ විදිහට පොඩ්ඩක් දාගන්නවා හතර මේ විදිහට ටිකක් දාගන්නවා මම බටර් ටිකකුත් දාගත්තා නැත්නම් උඩ කරවයි කියලා හිතන හින්දා මම මේක දාගත්තා ඉතින් දැන් මම මේක විනාඩි 20ක් විතර අවන් එකේ දාලා බේක් කරගෙන ඉන්නම් ඉතින් මේ බේක් කරන් ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේක කොහොමද රස කොහොමද ලස්සන කොහොමද රස විදිහට කන්න පුළුවන් කියලා ඉල්ල ඉතින් පින්නන්නම්මා ටන්ටටා මේ තියෙන්නේ මම විනාඩි 20න් බාගත්ත ගතෝදි පතාත එක ඉතින් මේ විදිහට තමයි මම විනාඩි 20කින් බාගත්තේ මේ දැන් අපි කපලා බලමු කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා ඕකේ දැන් අපි බලමු මේක හොඳට දැන් විලාද කියලා බටනන් ඉන්සිල් එකක් නේ හොඳට මම මෙහෙම අරන් දෙන්නම් මෙහෙට මම අපිට කොහොමද ගන්න පුළුවන් වෙන්නේ කියලා මේක විදිහට මම මේ විදිහට පොඩි කැල්ලක් මේ තියෙන්නේ අල දාපු මාස් විදිහට ඔයාලට රස පේ දැනෙනවා ඇති දැන් හොඳටම කොහොමද මේක කද්දි කියලා මම ඔයාලට මෙහෙම කැල්ලක් කපලා පෙන්නන්නම් මේකින්ම මේක පොඩ්ඩක් ආයින් කරලා
लसनवागे तम रस मैं पड़ी के रसम रस विधियाट खंड नंबे उन्न के बागत अम्माई रस की अंडे कुहमत रसई मेक मेक तम मगे गति पता अवसान निमाव थिंक वाल कदल बल मे विधि वेडी द्रव्य किसी दिए अलग ऊमान मसार टमाटर बितरे चीज कुड़ पाकुड़ बितरा थिंक वाल कदल बल कोहमद मे कैम के रस वगेम गुण तीनवा मे वगे नैवत वीडियो की अपेदी नालिकाव्यंग शुभ दवस।